යාකොහේ බතුුවවෙන්නද මොනොරුතාව දර උපන්ගේ ළමයාව දාළගේ මනුස්්‍යය නම ස්කෝලයනකාානට මකිින් සමි ජයමංගල ගාත කියන්න. මාතුල ඉන්න හිදිගීතගයන කල්හාරි, සිංහල ගීත ගෑන කල්හාරි අතර ගට්ටනයක් වුණානම් අර සිංහලගි ගෑයන කල්හාරටඩ හිදිගීතගෑන කල් හරි විස්සරහට මම්ම විසිකරගත්තද වාහිතන්න්න පලංකාවින්න හොන්දරමසිදුගැන පලන් යා කියෙවෙල්ල ඔයව හක්කිතිෙන සෙමරී කියනවා. යායට කියන්නේ කේකේකේකේ කියලා. කොට කැත කොල්ල ජන්මෙන්මගේ උනුමවෙලා ිච්ච ජනප්‍රත්ත ඇති විච මට ජනප්‍රයත්වමද ජීවිතය අශ්‍යතාව නිෙලියක් හැඩිට කරපු දේ කරම ගොඩක් ලච්චවෙන විවාහයකැනන්නේ මගේ ජීවිතය එක මැක සුළ දෙයක් පමණයි ජීවිතයත විස්සර හරතියන එක දන්නේ වසරද දෙකද අවුරදු විසත්තියදද කියන්න ඒදිරි කාලඇත්ත එක් කාලය බල්ල ගන්නයි ජීවිතත් අසුව දශකයේ මුල්බාගේදේ අපේ රටේ දැරිවියක් ලවාසාරයක් ඇඳගෙන වේදිකාවකට නැගලා බොහොම අපූරුවට හින්දිගේත ගායනා කරපු හැටි බොහෝ දෙනෙකුට අදටත් මතකඇති. එදා එඳං අද දක්වා සංගිතක්‍ෂේත්‍රයට අමිල මෙහෙවරක් කරමින් අදටත් ඔබේ ආදරය නොමදව හිමිකරගෙනින් දක්ෂතම. ජනප්‍රියතම ගායන ශිල්පිනයක් හදවතින් හදුවත්‍ර කැලුම් සමඟ මේ කතා බහින් මම අද ඔබත් එක්ක එකතු කරගන්නවා. ඇ නමින් චාපා කල්හාරී ජයස්සේකර. ඔබොහ මාදරෙන් ආයි බෝුවන් කියලා පිළිගන්නවා. ආදරෙන් ආයිවන් කිය පිළිගන්න රමයි ළමාසාරය ඇඳගෙන ගම්මුදාව ස්ටේජ්කේ නැගලලා සිදු කියපු හැට මතකදතාම්. ංචිකාලේ මංහිතැන් ලමාසාරිය ඇඳග අය වටේ බන්දුවන ස්සර කැළුමැයි කැළුමයි කර එක අයට මතිකත කරීමට හන්න තියෙන. මට මතක් කරන්න තව සිදුවීම් බෝමයක් තියෙනවා. ළමාසාරි ඇඳගෙන මේ විදිහට හින්දිගීත ගායනා කරපු චම්පා කල්හාරි හින්දිගීතයකින් නෙමේ හැබැයි මුලින්ම ගායන ලෝකයට අඩිහතියන්නේ. අප එෙතින්ට නෙස්සෙල්ලා කතා කරමු. ග ංච කාල පුංචි කාලාල ප්‍රතිබුණන හම දාත් අයවාම තරහකි ප ජන ්‍රත් යක් ලැබුණ ජන ප්‍ර තැක් මට ජන්‍රත්ය මටන දැන්නුන. ඒ ම ච ෙල්ල ර ැ සිෙල්ලම විතර බර ංචිලම හම ල් ට ැයි කාල. . හරිම සත්‍ර අපප සැහැල්ල බලදිී. මකද අප්‍රමාණන ඇ. ආදරයක්ක්මට හිමෝුණ එක අදටත්මට පාරේ මගත ටයනකට හිමවේ ඒ ආදරැත්තක මංහිතන ජීවිතය පුදුමා කාර සතටකින් ගලාගෙන යනවා. පවුලි හිටපු එකම දරුවන මේ අයි අකිෙනෙ හිටියා. අවරුදු වහතක්ටඩිව ලොකු අයියකනෙ අයිබොහොමෝ සයි තාත්තත්තු සයි අම්මයි තාත්ත් ගැන මතක් කරනු. මගේ අම්මා මහරක මගරපය සසිද්‍යයාලි හිටපුූ ශිෂණ වාසාධිකාරණි තාත්තා සෞදරය විශවිදත්‍ය යරය හිරපු සහ කත අචාරවදේ සහ කලක් හිටිපු සංගිතංශවය අංශාධිපතය සංගිත විශාද H ස කර. තාත්තා සංගීතයට බරහින්දා පුංචි කාලහින්දම්ම ගෙදර තියෙන් නැත්තේ සංගීතයට ප්‍රිය කරන සංගීතය පැතිරී යන වට පිටාවක්නේ අනිවාර්යම කොයි කාලෙද හිතනේ චම්පටසිින්දු කියන්න? ම රුත්තු දන් වගේ ිා ර ල කිර න් න් ර ට තර කිය න ට ැ ට සිින්දු කියේනු පුලංකිර ත් පුහුණීමම් කරව්වා. ඇති මංහිතන්නේ සින්දු කියනෙක මට ආවේ නිකදයක් වගේ නර හුස්ම ගන්න්න හ සසාමනම තවදයක් ව ස්ක ල හම ැම සිදුික මට ෝස පු කින් සය පස්සෙන ස් ක ල ල ොඩක් ක ති නම ස්කෝලිග හරගම ජානද ප තිවිති යාලට. ඒ ආදරින් හැම දාමත්ම මතක් කරන්නා. ස්කෝලයනකාරනට මුගින් සිමිනි ජයමංගල ගාත කියන්න. මගල්ගේ වංගල්. මංහිතතානං ගොඩක් මමුගු ගල්ලට ජය මංගල ගාතක ගී කීර තියන ගඩක්ක දන්නේෙත තේ කාලෙ මං ඒවයි හිටිය කියලා. මේ විදිහට ගීත ගායනා කරන්න කෙමෙන් කෙමෙන් පුරුදුවෙච්ච චම්පාකල් හාරිට. ේඩියෝසිිලෝොන් එකගේ ගීතයක් ගානාා කරන්න අවස්ථාවක් ලැබෙනෝවා. වන්නතීට මංගයන්නේ දැසන්ස අස්සු ඒේ වගේ මට මත කෙවිදිහට සුජාතත්වනනායක මහත්මය තමයි මාවක් ැඳරගෙන යන්නේ. එතුම මේගේ ළමාපිටියේ තමයිම මුලින්ම් ගීත ගානා කරන්නට පස ලමා පපිටිමට ගොඩක් ලැබුණ අදර මතක් කරන්න ඕනේ අමර රන්තුංග මහත්මිය ඇ වගේම චන්ත්‍රාණි ගුණාදන මහත්මිය චන්ත්‍රකා. සිර්වාදනව හත්මිය ඉති ඔය හැමෝම ට ගෙනනගන්න අත්තෙක් මාව ගොනනිද රෝහණ සිරුවදන හත්මියේ ඇතමයි මහිද නොව බාල ගොව හිටපු කෙනා. රෝහණ සිරවාදන්න අය කෙරමං කියන්නේ රෝණ අයිය හැම වැඩට සරහම කහමරි මාවවදාකන්න උත්සාා කරන්නා මත්තැනම් ම හරි බිසී දවසල. දම විදිහයට මේ ලමා පිටියට යන තොකට හඳවාම වැඩස හන්ටයන ලමා ගයකාකට ජනපයවල හිට ශ්‍රිනක ගඩදුල සහසයි වගේම රූපාණි සස්ථාවත්. රූපානි සස්සයි ගයන වැඩ සරහන්මතික දයියට අය ග ම ගානාවට හලට රූපහනයට ගහි එක නැද කෙක් ගෑන කන අනිතක්කන අපේ රන්ජර සරජන මහත්මේ හ වද ාලසර මහත්වය. එක ලයින්න එකක් කියනකොට නැද හරි නැ තමයි අනි පත්තෙන් අපි ළමයිත කරම මෑතක ද මැතික ති කියෙන බ දහයක්කවිතර ඇති දසක් මට ඒක බලන එකක සිංදක් කියයනවා ගානා කරන්න මේ ගානවල සටහනක් තමයිගේ චන්ද්‍රාණ ගුණාදන මහත්මිය නීල ආහසේ තරෝකා. ලවෙට බැහැලා වගේ දිලේ දෙනේ එලවේද කලාමැදේර යෝනටයි එක ළමෙක් න්නා සින්දුව කියන්නේ එහට පැදදිි පැද්දි අර්ත තියනති උ සැති ලමයිනඉන්නේ පෙට්ටෙට හයිියම් කකුලෙන්න ගන්න. ජටක මමා හිතාගත කිසිම මේ චාරයයක් නැති ළමයෙක් න ඇද කියලා. ටැක ගෞවම පුරතිී. නිරජලා සරජනි නැන්දගේ වෙඩින්නකට ඇන්ද ගෞම. අනේ මන්නේන්නේ සිදු කියනුවනේ කොලින් තත්ටු කරනවා තට්ටු කර කරන්න නැති ින්දර කොඩ් කලන දන්නේ. අදාළතාවයක්ම නති අ ඒ වගේ පුදුමාකාර ලස්සන ජනප්‍රය කර දැනුන නැති බොහොම කෙරලු ළමාවයක් මට තිබුණා. ජනප්‍රියත්වයක්. තමුන්ට තියෙනවා කියලා හීණිකින්වත් නොහිතුවට චම්පා. චම්පට අවස්ථාව ලැබෙනවා රටපුරාතියන ස්ටේජ්වල්ල නැගල සංදුකයන්. මෙතනදී මංහිතන්නේ බොහෝදිනික්්‍ය අවධානය චම්පට යොමුවන්නට ඇත්තේ සාමාන්‍යෙන් දැරිදික් ගීතගායනා කරන කොට අඳින ගෞ්ම වෙනුවට හුම පූරුවට ළමාසාරයක් ඇඳලා කොට කොන්්ඩෙත්තෙක්ක. ඊත ගානනා කිරීමම වන්නට ඕනය කියලායි මට නංගහිතෙන්නේ චම්පට මොකද හිතතුනේදා ගෞමනැතුව ළම සාරයක් යැඳදල ස්ටේච කරනගින් ඇත්තරනයේ සංකල්ප මඳ පියාගේ. මගේ තාතර්තමයනේ තාත්තනකවලම සාරය හොඳයි නේද කියලා තුක ්‍රීලන් මප්‍රයද ජයිභූමී වගේ ගීතයක්ක් ගානා කරන්න නමසාරිය කහමත් චිතුා සහ කවරු පිළිගත්ත. ඒ ගීතෙන් පුංචි කොටස ජයූ ජයෝමි ජයෝ මේ කටහන්ට අපි කොහොමනං අමතක කරන්න ැ් ක් ට ්‍රී ලංකවගේ ීතක්ක කියන්න හ ටගන්න ො න්න ැන කැරමයා ලොක වාස නවත්තම ඇත්තරම අර ගත්ත තැනින් කියවන මගේ මේ කොට කොන්ඩෙස්ටයි මගේ ළමාසාරටයි ආදවෙ කරපය අද අනන්තයි අප ප්‍රමාණයි. ඒ නිසා වෙන්නඇති මට වෙනස්සන්නත් බැරිවුණනේ මග ජීවිතේ. නො මේ විදිරමඉන්නෙ සහ සදාකාරික බැරනතුරාට මේ විදිරමතමයි ඒ ආදරණිය. ආදරමම ඔබ එහෙම කියනකොට මගේ මතකයටෙන්නේ අද බෝමයක් රියලිටි වැස්්ටහන් තියෙනවා ළමාගායිකාවන් සහභාගි වන හන් අඳින ඇඳුම් දැක්කාම සමහර වෙලාවට හිතෙනවා මේ අපේ දැරියන්ට උච්චිත ඇඳුම්ද මේ තැරියන් අඳින්නේ කියලා සමහර ඇඳුම් හින්දි චිත්‍රපටිවෙල රඟපාන නිලියන් අන්ඳන ඇඳුම්මගේ ඇඳුම් ඇඳගෙන තමයි මේ පුංචි දැරවියන් ගීත ගායනා කරන්නේ. මහිතන්නේ ගීතයට වඩා අවධානය යොමු කරගන්නට එ දෙමවපියන් තමන්ගේ දරුවන්න පොළගොවන්නේ අන්ඳන ඇඳුමේ නමුත්. බොහම චාම් ලස්සන ළමාසාරියයක් ඇඳගෙන කිසිම භයක්ෂකක් නැතුව. ගම්මුදා ස්ටේච්ච්කක් වගේ දැවන්ත ස්ටේජ්චයකට නැගලා මයික්‍රෆෝනයා අතේතියාගෙන මුළු රටක්ම. ඔල්ලපු කටහඬක් තින ගායිකාවක් තමයි. ඔබේ පුංචි තැරියකව සිටියද.ඉච්චරම කියන තරන් ලොකූ කැකහිටිය කරමන්න හිතන්න හැ නමුත ඇත්ත ආදරයක් ලැබනැහැමෝගෙම ගොඩක් සතරෙන් පුළලන් ඒ ආදරය ලබනව ම දැකලතිවන ොකද මම ඔබ ගීත ගානා කරපු ගම්මුදා වඩිකාවන් හිද. මන් නිවදෙන කටයුතු වලට ජාතික රූපවාහනිවෙනෙන්ින් සම්බන්ධ වෙලා වා. ඒගේ අවස්ථාවල ඔබ ලබපු ප්‍රේක්ෂ ආදරය ඔල්වරසන් හඬ චම්පා කියල මිනිස්සු කෑග හපු හැටි මට තාමත් මතකයි. අයියට මතකයි මං තාත්තග ඇතේල්ලිලා යනවනේ ඒ වගේම මට මතකයි කොටකොන්්ඩ ඇතියන සිහින් සිල්රත් තියෙන හරිම ලස්සන අයගේ අම්මත් එක්ත් අයි ගැනවා. බොහ දිනගේ ආදරය චම්පට දිනාගන්න හම්පුුවවෙච්චේ එක ජනප්‍රිය හින්දි ගීතයක් තිී නොකුඩා දැරියකව ගායනා කළ සාතිරේ සා ගේ ැසපට පෙළක්ම අපේ සව කො බාර කරපු කැසපට පළමාව සාතිරය නමින් ஓ අයට මතක අයවතාවට ඒ කාලේ ටේජකේ ගායනාකර පූ ජනප්‍රියම இந்தදිගේතයකින් චම්ප වැඩිය මආදරය කරන්න ඉදිගතයකින් කොටසක්ක යන්න කියම. ඉල්ලිමක්කර. දැම් සාතිර මදකරපුුණනිසැ කියන්නච්ට සාති. तुझ भिन जिया उदास रे ये कैसी अनुभुत प्यास रे आ जा आ तुझ जिया उदास रे ये कैसी अन्भुत प्यास रे आ गीत नहीं ඔයා නැතුව හරිම පාලුයි. මේක නිවන්න බැරි මොනතරම් ලොකු පිපාසයක්ද එන්න. මයිතර හින්දි ගීතවල තියෙන තේරුම ඒකට අනුගත වෙලා ගානා කරනකට දැනන දැනීම පිරිිගනීද කට්ටිය වනීද මම දන්න සිංහල ගීතකෙන් මට දැනන් ලැනෑ. ඔබේතිපෙන අනෙක් වෙනස තමයි කුඩා දැරියක්ව සිටියද ඔබ සිංහල ගීත ගානා කරනවාට වැඩිය මොහෝ දෙෙන ඔබ ඉල්ලුවවෙත්. ඔබ ගායනා කළ හිදිකද මංහිතන්නේ කැසට පට විස්සක් විතර ඔබ නිෙකුත් කරලා තියරෝ. ඉට වඩා ඒ වගේ මතම ැන විසය කක්විද වගේ තමයි කර මසතු නින්ත්‍රර කැසර පඩෙක්නකුත්ර පුංචි කාල ඇතතුරතු මංහිතන්නේ දෙවල සිද්ධවෙල ම ංකාව ඇන්නදගේ මගේස තැන්ත්‍ර නිර්මාණය කැසෙට් පට දෙකතුන කෙවි දක්වල නතුවත් තියෙන එති ඒවා ඒ ගීතවර නිර්මාණ කවදකක් කාට තහන්හම් වන හැබැයි හරිම වටන නිර්මාණටිකක් මට කහකදාන්්ඩලා තියෙනකර වඩාන්න. . ඔබේම ස්වතන්ත්‍ර නිර්මාණය තුළත් සංත තැටියයක්ක් ඔබේල දැක්වවා. සඳසරසය නමත් ඔබ කි මතක සත නිර්ා මයි චට පට පස්මන් කයි කාවකට ගයනක චත් පට හැත්තවක අධක ප්‍රණ මංගාය කල තියනවාගේතද. අවාසනාවර යුගයක අවාසනවත කාලයක් අපි ලංකාතන අ සූදශක අවසානය වෙනකොට ඒකාලර චිත්‍රපට එනෝ සහ යනෝ එනවා ප එන්නර්වාට වඩා ඉක්මනින් යනවා. සුමානයි දෙකයි දවස් දිනසිිය පැන ගන්න බොහොමමාරින් පේරටේ ඉතිං ඒ අතර මගේ චිත්‍රපට පසුබිම් ගායනයත් එහෙමම ගියාකිර මට හිතෙනවා. ඊට පසය අනෝධකවශය වෙනකොට මම ලංකාවින් යනවා ඉදාවට මගේ. ගානය සබන්ධු සස්ත්ධ්‍යාපනනි සඳහා ඉති ඔය කාලේ මංහිතන ආන්දුල්නාත්ම තත්ඇත්තක හින්දි ගීත ත්ත එකක ම හිටිය සිංගර ගීත මගගේ ගොඩක් ගිුනා හැකරම කිසිම දුක්වෙන්නේ නෑ මොකද තාමත් මගේ ආදරය මගලඟතිී නිසා. ඔපගානා කරපු චිත්‍රපටි ගීත අතුරින් විශෂෙන් මෙ මේ චිත්‍රපටි වලට ගානා කරපු ගීත අමතක කරන්නටම පැහැ. ඩැරිනම් ඩක්න රදදිනිිගල සිංහ රෑඩැනියල් ඩවල් මිගල් විජේසාහ අජී සිත පියාසලා කියන ගීතය තමයි නීද ඔබ වැඩබැරිනම් වැඩක්නෑ චිත්‍රපටියට ගායනා කරලා බොහොම චනප්‍රියත්වයට පත්ව නේ කාලදී. ඔ ලල් විර සිංහයිය අදල්හශකමාලය තමයි හිටි තක මත කරන්න නල් වර්ණකල සූරයයේ මය තමයි ගීතය ගයනග නිල්ලයගේ මසික් මතකදේ ගීතය.

सित पिया सला तुपियाला पिया सला नी तु पियावशीला पे तुम समीरे या भी पे तुम समीरे या भी पावला हरे को हरिया බොහොමාගේ ඔබ මේ ගීත ගායනා කරන්නේ කිසිම සංගීත බහණ්ඩයක් නැතු ඔබේ කටහන්නම තමයි සත්සර විදිහට ඔබ පාවිච්චි කරන්නේ කොයි තරම් අපූරුද. චම්ප ඔබ තව ලොකු විශේෂත්වයක් කර ලාතියනවා විශේෂයෙන්ම කවුරුත් නොකරන වැඩ. මේ තමයි අපේ රටේඉන සම්මානනීය ජනප්‍රිය දක්ෂ ගායක ගායකාවන්ගේ ගීත තෝරගෙන, මේ ගීත ඔබ හින්දියෙන් ගායනාගල්ල තියෙනවා. මේක මංහිතන්නේ සාමාන්‍යයෙන් කෙරුණ වැඩක් නෙමේ. සිංහල ගීත හින්දිය? විශේෂෙන්ම ගුණදස කපුගේ මහත්මයාගේ ධාරත්ථ රණතුන්ග මහත්මයාගේ සනත් නන්ද සිරි මහත්මයාගේ මේ ගීත මං මුලින් කියනැහෙනම් මට මතක ගොුණදහස කපුගේ ආදරමියය මහත්මයාගේ ගීත මේ සියලුම ගීතවලට ඒ ගායකයින් විසින්ම එමහත්මෙන් විසින්ම අවසර ලබාදුන්නා ඒ ලිපීත් තාමත් මගළඟ තියෙනවා ඉතිං ආදරම මතක්කළ මංගේ ගීතයත් එක්කම කියනද.

රති මචකයා රෝදී හේ ජබතුේ හැර බසානයා දුජාත කකයි සිංහලගීත අහනුවට වඩා බෝධින අපේකරේ ඔබේ කටහනින් හින්දි ගේී තහන්න ඔතැන්දි කලම මම දකින දෙයක්ත් තමයි ම සිංහල ගීතවලටත්. ඉෂ් කරන උත්සාහ කර හිදිගීතට වගේම නොමුත් මාතුල ඉන්න හිදිගීත ගායන කල්හාරිී සිංහල ගීත ගායන කල්හාරිී අතර ගට්ටනයක් වුණානම් අර සිංහරජිත ගෑයන කල්හාරිට වඩ හිදිගීත ගෑන කල්හරි විස්සරහට මම විසිංකර ගත්තදයක් මට මුණු දෙයක් මස කවරකත් කරප දෙයක් නක. ඉති මහිතන්න මගේ හඩත් කට්ටියය උජතයි කෙලා කියව හින්දි ගීතවට ම දැන්න කොයි තරම් චත්තුද කියන නමුත් එහම තමයි ඉපිළිගැනීමද ඒක නිසා වෙන්නනති අර හින්දිගීත කියන කියෙනාටක් සරහට එන්න ලැබෙන්න්න ඇත්තේ අත්තික්ෙනට වඩා. චම්පකි කතාවෙදි චම්පට කියවනා චම්පා ගියා කියලා ඉන්දිියාවට. ඉන්දියාවට යන්නේ සංගීතය හදාරන්න මොකද ලමාසාරිය ඇඳගෙන ස්ටේජ්වල හින්දිගීත ගායනා කරනකොට මංගිතන්නේ ඒ තරමක් තුරට සංගීතය ගෙන අවබෝධයක් තිවුණට හරි විදිහට සංගීතය ඉගෙන ගෙන තිබු නැවන්නට පුළුවන් අනිවාර ිරවික්ෙන සදුක කිරවයක්ක් වගේ සින්දු කියය පුච්චම්පා කල්පනා කරනවා අයන්න ඉන්දියාවට ඉන්දාවට යනවා ඉන්දියාවේ ඔබේ වැඩ කටයුතු කොයියාආකාරෙන්ද සිදුවන. ඉන්දයාවෙ මම සාමාන්‍ය රමයෙක් ප පමණයි හැබැයි පෙහිටපු ලංකාවේ තවත් ශේ ෂි ීට ාක . කට්‍ය රන් ර ම න්තක ට ලොකම ප්‍රශ්න ක්ක ද ත්තමයි. ඉන්දයා මම තනයමන්න කාලේ ග මහන පත් ප්‍රතකට මගේ අත්තකර ඩිපු ලිය මක් මන් වෙනවා රස රස්කාවයන් වෙනුවෙන්. ඒකති මම මට හරි පාලේ ම පාලඉන්න මටගුලග ඇත් ර කියෙක කිවට පස්සේ මගේ ලිනේ ුඩ සහ ති න. බුද්දුම ආදරේකින් ඔය මාතර ගාල්ලි පැත්ති දකුණු ප්‍රදේශයේ වගේම අන්්ඩෘ්‍රදේශ මගේ රසික රසිකාවියන් පත් පත්තරගෙන පුංචි බටයක් ඇතුළට බර නැති බටයක් ඇතුට තල මට ඒව තැපෑලංගි වල එකම පුවත්පතමට හතා අටක් කම්බිනා දවසිරලිියුම් හැත්තෑ වසූ මට ලැබෙනවා. මහිටි හොස්ටල් එක ස්ටලෙමට ප්‍රශ්න ඇදන්නවා මේයා මේහට මලියම් එඩට ස්තීල වෙලද මෙචර මලියු ඉන්න කියලා පස්සෙ මට කියන සිදුන නෑමම යම් තැනක හිටපු කෙනෙක් කියෙලා මයි කියලා කිව්වයක. දසර හැත්තයක්ක් ලියවු කලාමකට හොස්ට කියෙනවා කියෑනෙ කොච්චලක හැබයි. ඒ එදා මට දුන්නු ආදරේ දුන්නු කට්ටේ අද බලංගින්න වෙන්න පුලන්. ඒ අයටනම්මං හද පිරිප්‍රනාාමය මගේ ස්තූතිය දෙනවා ඒ ආදරය නිසාමතමන් අදරජීවත්තන කෙන මට හිතන ඇත්තරම. රසික රසිකාවයන්ගේ ආදරය අනන්තව අප්‍රමාණව ලබපුූ චම්පා කල්හාරි. ඉන්දියාවේ බාත්කණ්ඩේ සර්සවයන්න සංගීත විශාරද උපාදිය ලබාගන්නවා. අපින්න කාලෙ ඒක විද්‍යාපීට විද්‍යාපීටින් උපාදිය කකිට තමයි අඇතරම එක නිකුත්තෙන්නේ. සංගීත් නිපුුන්. ඒා ලබාගන්නවනේද දෙදස් පහලව වසර දස් හතරේද සංගීතය පැත්තෙන් මංගතන මේ සංගීත් නිපුන් කියල මේ උපාදය ලබාගත්තාය ලංකා ඉන්න වනං කීදනෙක් පිතරින්වා ගොඩාක්කින්නා කැලුමයේ හර ජනත්්‍රය තලවට අපි එන්න බොහොම කීපදනානේ ඒ අතරින් මම ඉන්න කඇත්ත නමුත් සංගීත් නිපුන් විභාග කරපු ගොඩාක් කයින්නම් මගේ තාතමට හමසන් කියපු දෙතාවම හිැ න් මන්න හොඳදරම සිදදු කියන පුලන් යා කියලෙවෙල්ල වැට හොදරම හින්තු සිදුතු කියින් ලම ඉන්නවාම මේ අන්ුවාාධකර ොන්නනරු වගේ ප්‍රදේශවල ඒගොු කියන්න ගත්ත දවසකොවැට දුවන්නේ ඉඩ මදවෙේ අප තාත්තර පැරණි විදිර කතා කරන්න කෙනෙ තාත් තෙතකොට කියන්න වචනට ඔයා හක්්‍යතිල සෙමාරී කියනවා. ඒ තමයි තාත්තක වචනය. හක්්‍ය තිීල සෙමාරී කියනයි එකන ඒ තරමට ඒ ගමේ භාෂාවයක. ඇත්තරම දක්ෂව ඉන්න නමුත් ජනප්‍රය තලටෙන්න. ඒ කිය ජනප්‍රය තල ඉන්න අනිතයට අපි ඊර්ශ්‍යයකරයුතුත්නෑ මේ හැම්බ දෙයක්ම අපට ලැබිරතින්න මගේ විශ්වාසය මත අප පෙරාත්මය කර මොනහරි පින්දම්මනුව තමයි. සංගීත විශාරද උපාදී ලබාගත්තට පස්සෙ ලංකාවට එන චම්පා. බොහෝ දෙනෙක් බලාපොරොත්තුවඉන්නට ඇති සංගීතය පැත්තෙන්. බොහෝ දස්කම් විශ්කම් දක්වමින් සිය සංගීත චාරිකාවේ ඉදිරියටටම ගමන් කරයි කියලා. කවුරුවත් නොහිතපු විදිහට සංගීත ලෝකයෙන් චම්පාකල්හාරිකයන නම වැැඩිය ඇහෙන්නේ නැතුව යනො. ඔබ හිටපු ගමන් නිශ්ශබ්ද වෙනවා. මේ නිශ්ශබ්දවීම සිද්දු වන්නේ ඔබේ ජීවිතයේ තවත් කඩීමක් වන විවාහය තුළින් . ැළුම්ම අයේ ඔොතර ගොඩාක වරදවතේරුන් ගත දෙ යක් තියෙනවා. විවාහකයනේ මගේ ජීවිතයේ එම එක සුළු දෙයක් පමණයි. මිච්චර ලොකූ ගමනක් එද්දිමට ස හැලුට් ලක්කවානේේ විවාහය නිසා නිහඩුනනානෙම. හැළ හැපින්වට ලක් වුණනා එක ඇතිේ හැල හැප්පුමට ඒ කාලවල මම යමුමුණුව නිසාවෙෙන්මට ගිලිවුණා වෙන්නත් ඇති නමුත් ඒ අදමට දැකින්න කැන අපස සහැර බලටක කොඳ පික්චර කපේවාන. ඒ මං කඩාගන විදෙන යන ලෝකට කැමති කෙනෙක් නමේ එහම ගමනක් ැ කෙනෙක් නම මගේ ලයිස්සකි ඒ නිහැනියාව මගේ ඇතල තියනවා කිය කවුරු දන්න නැත්තේ මොකර හරි දඟ කාර නිසා කතා කරන්න ගත් හලෝ හායකින් පටන්ගත්තහම ම කතා කන විදිටිකක්ව වෙනස් බොහම විවෘතයි. ඒ චරිතයට අර ඇතුරත තියෙන නිහඩ බව නිිෂ්චන බව . ල පෙන්නන කිය හිතන්න ලක්කිනකට විවාහසාර්ථකනත් ලකු හේතුවකෝ පමකද ගඩක් කියලාලට මාව දකින්නේ අර පාට පාට ලෝකේ අපි ගීතගානා කරන්න එන්නේ මේ කප්පි කක්තාලා ඇඳ මක් ඇඳලා එහෙම දැක්කට ඒ වැඩ සහණ විරරිචිකම මේක අප් ගරුණක තම මගතතින පරවණි කාරනාව මගතු දන කිම කරු ම මේකක් අපිහක දකින පපුළගන ක්න. එහම දකිනකකින කියන්න හරිවාස නන්ත මක ම අනිවාර්රම ගමනක් කැන ම හරක් ති රව හමදන්නේ. මම ටිකක් නෙමේ ඇතුලාන්තේ ම අධ්‍යාපනය ස්වභාව සෞන්දර්ය ආධ්‍යාත්මික ජීවිතය ඒ පැත්තර ගොඩක් නැුර වෙච්ච කෙනෙක් ජනප්‍රියත්තය කෙනෙක ට නිකන්න බිච්ච දෙක් අයි. මේ අනිත්තයි ලබාගන්නාගේ මහන්සේ වෙලා අර කියන්නේ ඇල්ලොකූ මේ වෙහෙස මහන්සේකින් පසේ ලබාගන්න දෙයක් කියලා සාමාන්‍ය විවහරත භාෂාවයෙන් කියනම් කට්ටක්කාලා ගන්න දෙයක් කියලා කියන්නේන. හම කිසි දෙයක් මට උනේනෑන මටහිද ලැබුණ වඩ ති විච්චදයක් හැරිීමරදයනවා එතකොට ඒ පසුපස හබායන්න මට කිසි ම අවශ්‍යතාවයක් තිබන්නේ ජනප්‍රියත් තමයි මංගේ වෙනකට ඕඩ ජනප්‍රත්වය කෙනකමට ලැබි ලතිවිචදය මට නැති විච්දේවල් මංහෙව්වා අපි නැති විච්ච දේවල්ල අපිහොයවා ජීවිතේ මේ ඉෙරෙද මට ලතාමංගේෂි්කර් මහත්මියගේ තතාජීගේ පොඩි විීඩිය කලප්පයක් කම්මිනා ඇ විතරයි ෆෝකස් කලාතිෙන්නේෙ ඇ හිනා වෙලා කියෙන හරි ලස්සනට ඔය ප්‍රශ්නයම මගින් තවත් කෙනෙක් කැහවා. එදා දුන්න පිළිතුරම තමයි මට දෙන්න තියෙන්නේ. නැවත ඉප්ප දෙන්න නම් මගේ කිසම වලාපොරොත්වක් නැහැ. ඉප දෙනවානම් හැබැයි ඒත් ලතාමංගේෂ් කරන නෙමේ කියන. එතකොඩ නිවේදගෑ පුදුමිලානා ඇයි ඒ කෙරතකොට කියා ලතා මංගෂ්කර්ගේ අපහසතාාවන් දන්නේ ලතාාමංගේෂ කර්ම පානයකි. ඇති ඒ වගේ මතමයි ජනප්‍රය චරිතයක් වුණ හම ජනප්‍රිය් චරිතයට ජනප්‍රියත්වයම දවශ්‍යය කියේනක ප්‍රශ්නයක්. ඕක ජනප්‍රත්තර පසු කාල නෝ අතිරන වන කට්ි නප්‍රයත්වය ලාපොරත්වෙෙන්න්නේ ජන්මෙන්න්ම වගේ උනුමවෙලලාත පිච් ජනප්‍රයත්වයක් ති ච් මට ජනප්‍රියයත්වය මද ජීවිතය වවශතාවය. ඒක කාටත්මො දෙන්නට ම ජනප්‍රියත්වය පස්සෙම නොන්න හේතුවක් සහද ටියක්නිහන්න ජීවිතය මම හරි අගේ කරන බොහම මානසික සුවය ඇත්දින දෙය ඒක වෙන කාඩත් නතනවාට මටහදරමදය. පෞද් කලිකෝ ම ඔබූ හොඳාකාරෝම දන්න නිසා ම දන්නවා ඔබ බොහෝම ආදරණීය කෙනෙක් කියල් දරුවික්විදියට ඔබට ඔබේ පියා සහමවගේ ආදරය උපපරිමයෙන් ලැබුණ. ඔබේ ජීවිතේ ඔබ ලබපු ආදරය ඔබ හිතන පත්න විදිහයට ඔබට නොලැබුණක අඩු අක් විදියට දැනවාද. යම් අවස්ථාවලෙම දැනන්න ඇති. ඒ කාලේ මහිතනි දරුව ලැබෙන කලින්මගේ එ දැනෙන ඇති. නොමුත් දරුවවාගේ ආතරඇත් එක්කනම් කැලුම්මයියා දරවාගේ හිනාව තමයි ඇඩේදිම මුදින්ම්ම දකින්නේ. ඒ ඉහිනාව දැකර තම මම ඇස් දෙක පියාගන්නන්නේත්. නැගට ගම මොනවවෙෙසත් තිබුණ පේනිස්සරහින් අරක මොන්න ආකාරයෙන් නිදීගෙන හිටියත් මිහිසක් මහන්සයක් දැන නෑ කැළුමයියා ඒක මං හිතන්නේ විච්ජා වටනය මේලෝකෙ දර්ුවෙක් අම්මෙනෙක් කියන්නේ ඔපසි අම්ම කෙනෙකුට පුතෙක් දකුට කතා කෙනෙක් ඒ පුදුම ආකාර සංකල්පයක් ඒ සංකල්පේට එක අයිය දන්න හොඳට අය හොඳර දන්න ම දකලා තියෙනවා අයිියගේ ලස්සනම ලස්ස නම් ඔය වගේම තමයි ඔ වගේමයි කෙට්ටි හිද. හරිම ලස්සන අම්මට අමත් මතක අම්මට තින් හරි පිරිසිදු පෙනුවා. පවිත්‍ර පෙනුවා අම්ම අලඟතිය අමයි කොඩ දිගෙන කොට කොන්ඩ ඇතියබෙන මට හොඳරමතක හොදනගගේ මතකි හ. ඉති ඒ වගේම තමයි? මලගේ හැමදේම තියෙනනන්නේ යි. මට මගේ දරුවලඟත් හැමදේීමදක්කා. එතකොට මට පොඩ්ඩකත්තා හිතට දැනුන්න කිසි ම අවශ්‍ය තාවත් දැනුන්න හැබැයි ඉතිරි කාලය ගවාගන්න කොමද කියනෙක මට කොඩි ප්‍රශ්නයක්ත්තියර කද දරුවගේ ජීවිතයට අ මම මව කියලා ගිල පස්සසිංහිල දරුවගේ ජීවිතර හානයක් මගේ ජීවිතෙන් වෙන දකිින් මංකමති. ජීවිතය තවශස්සර හරිතියනවා ඒ එක දන්නේ වසරදකද අවුරදු විශත්තියද කියන්න. ඉදිරි කාලත් එෙක්ක කාරය බල්ල තේන ගන්න ජීවිතත්ක් ඔබ තිෙන්නේ පුතෙක් අද මේ පුතා මුොහොම කඩවසම් මිලන්ධාරයක්නි අවංකම කරනම් සුදයි ලස්සනයි. අයත රසුදු නෑ හොඳ පුතෙක් මංහැබැයියායට කියන්නේ කේකේකේකේ කියලා. කලු කොට කැතකොල්ලා. ඇද සුදුලම කොට ඒකේකේකේ කියන්නේ ආදරට කියන මගේ කලු කොට කැත කොල්ලගේනනොහ කියෙන කන වාන කියෙල දන්න න කිය දැනට වද්‍යාපනය ලබන්නේ ඕස්ට්‍රේලියාව ආස්්‍රිය. අවරදු කියක් ඔහු නැතු ඔබ ඉන්න අද දැන. සමාරට ජීවිත කාල ඉදිරි මකද මං ආසනෑ දරුවා දුකින්ද නට ජීවිත කාරීස් සරහට? ඒග තීරණයා මහිටේන වද හන් වද දන්නේන හැ. මොනදේඋනත් ඒදේ මම පිළිගත යුතු. මොකද මම මගේ පයිංවදනට කැමති න්නේෑ ඉස්සරහටේද්දී. ඒගේ ජීවිතරත් පයිගදම කැමති නෑ යායට තවත්තල්වද විස්රහටයවන අයන්න. චම්පා ඔබ ඔබේ දරුවක් බොහොම වෙහසමහන්සයෙන් කිස්සිම අඩුවක් නැතුව හදපු අම්මකිෙනෙක්. ජීවිතයේ ඔබට දරු අවෙනුවෙන් කරන්නට තිබිච්ච හැම දෙයක්ම උබ කලා. මට මතකයි එක කාලෙක ඔබ නිවසේ පඩිපේලියකින් බිමට ඇදගෙන වැටුණා. ේ කකුලට බොහොම දරුණු අනතුරක් සිද්ධ වුණා මතක දේකාල මන මං කිවීත දෙයක් මං අඩන්න අනවෙන්ය. දර්පටික් මතක් කෙනෙක එක දරු සෙන හසත්ක් කඳුලක් මනිසක් එක සතුටු කඳලක් මසසා දුකට අඩන්න දෙයක් නෙමේ අ වේදනාට කඳුරනා කියෙන එහෙම දෙයක් නෙමේ දරු සෙනේ හසත් එක්කෙන ද. මගේ පියා මතක් අරතයේ සෙන හසත් එක්කේනවා. ඒ කඳුල ඔබේ නෙතඟට ආවි නැත්නම් තමයි පුදුම මොකද දරුවෙකුට මේ තරන් දෙයක්. තනි අම්ම කෙනෙකුට කරන්න පුළුවන්නා. මෙහෙම. හොදට ගන්නලා ඕස්ට්‍රීලිය වේජිලානුල තින විශ්විද්‍යාලයක අධ්‍යාපනය ලබන්නට ඉඩහසර විවර කර දෙන්නට අම්ම කෙනෙකුට පුළුවන්නම් තමුන්ගේ උත්සාහෙන් මහන්සයෙන් ඔය කඳුලට ඔය නතාග ඔය විදිහටම ඉඩ තියෙන්න්නට ඕන චම්. ගොඩක් කඇහිතම බණකීවාද කියලාන්නේ ජීවිතේ දැක්ක දෙයක් තියවා ජීවිත අර මූනිිච්චාවට කතා කල්ලා ආටෝප ලෝකේ වෙසන කට්ටියක අවසාන කාලය වෙන කොට හරි. අපි දකිනවා ඒ අ යන්නෙ කොහටතු කියලා. ඒ ආටෝපෙන් ඒයාාව බස්සන තැනකට යාව ගන්නවා. එකන් ජීවිත යටට පත්ේකට කියන්නෙම හොඳන පනිි්කරනවා කියර කියන වචන. කියන නමු ඒේකව ඉබේ සිදුවන දවසබක් සන්දරවෙන්න නති ස්භව ධර්මය වෙන්න නඇති. ඉතිං මම උත්සාහකරේ හමතිස්සේම කොහුමමාර. මමත් ගොඩ ගිහිලා දරුවවත් ගොඩග දාගෙන ජීවිතයෙක්ගෙවන්ඩ විතරයි. එක මට කරගන්න පුළ වන අද වෙනතුරු මම කිසි කෙනෙකට මම හෙම පෙන්නන්නෙත්නෑ. මම එකන්නේ මම මගේ කියන දේවල් ගොඩ නගගත්ත දේවල් මම පෙන්න්නන්න කැමති උන්න කැමති උන්නඇත්ේ මේ සමාජයේ ගුවත් හි රිදීමකට ලක්වන්නවත් හම ක් . හ ීවි ී හ හි තැන ර ක් కළ අධ్්‍යාපන රත් කර දරුවත් අධ්‍යయපන . ජීවිතයේ පොලො පහග ලක සත්‍යේ මොක්ත්ත කරදනකට ඒතුරට ගේකෙනේ. ඇත්තරම් හරි කනගාටයනෝ කරුම්මය සමහාරු විශේෂම මේ සමාජමාතය තුළ. අරක් කමෙන්ස්තාන පුලන්කවදවන් කමෙන්ස් කීවන්නමනැතික ෙනෙක්වාීමට මඒ පෙරිදා මගේ ආදරීන්තේ ආදරනීඇත මේක හම්බලා මට කිව්ේ දත්ව පුරදු කරමට කමෙන්ස් බලන්න මං බල නැහැ කෙර දන්නවාම ස්්‍රීංශත්ස්ගහල මටේවනවා මේක බලන්න කියලා. මට කොච්චර කට්ටයක් ආදරේ කරනාද කියලා. පුද්තුම ආදරැත්තියන කට්ටක්කින්න එකැන මට තව ශක්තියක් ගන්න විදිහයට දේවල්දුන්න. ඒ අතරි එක්කෙනෙක් එක්ක නිතම ම දැනුවත් නම් කීපෙකින්දාහන එක්කෙනෙ දෙන්නේෙ. නම්ම දාළදානව සහරට හරි දුක හිතන දේව දු හිතර කෙන මට දුකේතරන්නන මේ ඒය ගන ට දු කේතරා මොන තරම් නම් මානසික වැටික්්ෂ අයද තමන් හොඳයි කියල පෙන්න්නන්න හරි ලෝක හොඳයි කියර කියන්න හරි සමාජ මාධ්‍යපාවච්චි කරල් හරි කෙනෙකු වටන් උත්සාහ කරන වැටන් නැති තැනෙ ඉන්නමාව වට්ටන්න කෙනෙකොට අමාරේ කැළුමයියා මම අද ගොඩනගාගෙන තියෙන මගේ මේ ජීවිදය. අයට පේනවා මම ජීවිත ගොඩන ග කතත්ත කෙනෙක්. ජීවිත ගොඩනගා ගත්තේ ආදරේ ඒ අදරේ ම කතති අසකර සිතාවයන් ගේ ාතර. මම වෙනත් තරැකයාවල් කරැක අපපකර ප ේ ත නොත් ම හම්ම කර මේ ගායන ගායනිකැන්නේෙ ආශි රාදයක් මට මේ ආශී රවාධාත්මක ජීවිතය තුළ හොඳද දෙයක් මිසක් නර්කදයක් කර ප සහ කරේ න. කරපු යම්දයක් බැරති ජිතැන් තියනවා. ැර ජීවිත නැතුවන වා මතක කල්ල කතා කරන්න නෙමේ. වැරදිච්ච තැන් හදා කනපු ජීවත්තල දනගන්න පැ එහෙම නැත්නම් අර්ම මීය පෙරද මගේ වැඩසරහන් කත්මංකි්ව මේ සෝෂල් මීඩිය හැකරත්තා සමාජමාදය තිබුණනම් බුදුහාමුරන්ට බුදුවෙන්න බැරිවේ බුදුහාමුදුරන්ගෙන් කට්ටියහයිඒයා කොහේ බුදුවෙන්නද මොනබොර කතාව දර උපන්ගේ ළමයාවදාළගේ මනුස්්‍යයා නිමී කියලා කිය ඔය මංකීපු සබ්‍ය වචනුවලින් නෙමී කැන ටඩිය සබ්‍ය වච වලින් කිය. අංගුලිමා කොහොමද රහත්තෙන්නේ ඇඟිලි කී කපපු කෙනාද ඒවට පනදේ ඒ කපොන ඇගිල්ලක්ගානෙ හැල්ම් නේවිෙන්දක්ගානය වචරුවලින් පනදීමමිනිස්ස. මෙහෙමන කරේ අර්හෙමනිවුණේ කියලා ඇයි මේ තමන්ගේ අඩුපාඩුකම් බල්ල තමන්ගේ ජීවිත ගොඩනගාගන්නතු අනුම්ට ඇගිලි උත්සන්න ඒ තමන්ගේ ජීවිත අඩපාඩු තියනක කටේ. නි වාර්ම තමන්ගේ ජීවිතේ ලොකු අඩු පාඩුවක් හදාගන්න බෑ මට එත්තර මං ඉවරයි කියල තමන්ගේ පරාජයේ හිත ඇතුළින් පිළිගත්ත කට්ටිය එලියට වහල පෙන්න්න ඕොම නාර්තමයි ඔය ඔය තුරම්පුවාදන්නේ ර කාඩ් පැක එකක කාර්්සල්ලන් කන්නන වගේ තමයි තුරම්ප කාඩක දාන්නේ පැකගේ පැත්තගතිාගර තුරම්ප කාඩක දයන්නේ ආමයාට මඩක් ගෙවත් මම සුන්තවය කියල හිතාගර. නෑ. ඒ ගෙවන කා කාලයක් පාස, මහතක් හොතක් පත් මන්ගේ වැඩකට යොමු කලාන තමන්ගේ අධ්‍යාපනයට අධ්‍යනයට අධ්‍යාපනයම වෙන් වුනේ අධ්‍යන කරන පත් සාකාශ සතධාශෂ මන්සක දව ගාන තීර පුහුණුුවීම මොනුව අදගයක් කත් පතු ගානික යන පිහෙනන එක බුදුන්වන්ධිනක මුණවා හරි සතතාා කාාශයේ තමන් එදෙනවාන මං තැනකටාව ජීවිතේ. ඔබ කිව්දෙටම හරි සත ජන මගේ දරවා ය ැනකට. මගේ තිමුණා දැක්ම මංකල යුත්තිමේක කියනක. ඒ දක් ම තියාග ම සි ල්ලංක ද ද හැමදම කතාකර බැ මගේ දැක්ම ොසි යැමද. මට මංගෙගිය නොන ැනක්තිමන. ඔය යම්යම් හැළ හැපම් ඔබ කියීහු දේවල් උනාා ජීවිතේ. නමු තාපවම මගේ ගමනටපතිීරණෑන. මං මගේ එමකට. මන කියෙනා මනදේ කොහුමකිවවත් කැළුම් අයේ වඩ පේන ෑඇති. අගේ ගමනය කෙනෙක්ඒ ගමන ගියා සහ ඉදිරයට අත් යනවා ඒ බෝම සතුටින් කියනවා. කාර්ඩ් පැක්කකේ මොන තරං කොල්ලතිවුණත් මොනතරන් ජෝකරල හිටියත් එක කාඩ් පැකකන් කීන් මම තමයි කියලා චම්ප බය නැතුූමුල් ලෝකෙටම පෙන් තියෙනව බහොම ආඩම්බරේ. මං මෙහි මැහුවත් චම්ප කල්හරි කියන අර ටෙලි නාටි නිලියට මොකදුණී ලත් තැන ලොප්නය අයිය ඒක උන්නේ හඳුමවෘතෝ දෙයක් කියන්න ගද එක පැත්තකින් රංගන කුසරතාගයක් කියන එකක් මට ලොකොඩ තිබන්න හැබැයි නෑකල්ම කියන්නෙත්න ඒ නෑ කියෙලා කියන්නෙත් නෑ බැරෙන මහොතකට හරි කලින් එක මගේ අතින් ගිලිහිච්ච දෙයක් සහ මම මට හරිට කරන්න බැරිවෙච්ච දෙයක් නසා කරලම තබයි ම නවතින කියන අදහදත් මගේ හිතේතියයේ ඒක සීනිි ෝල චරිතයක් නොවන යම් තනක මම දෙයක් කරනවාම තම එක මගේ හදවතය තින්ද කද අද තම ඇයි එඩියට ගත්තේ. මොකද ෙලිනාටේ නිලියක් හැඩිට කරපු දේ කරනමං ගොඩාක් ලැච්වෙනවා. එක හරි ප්‍රාථමික අහිතන මගේ රංගනේ. හැබැයි ඒ ප්‍රාථමික තර ඔබ්බට ගිහිල්ල හරිදයක් කරන්න පාත්‍රිකදයක් කළ ඉත්තුමයි මැරෙන්ු මෝතකට හරි කර කියන එක මගේ හිතේ තියෙනවා. කරම ජීපත්වනොත්. අනිවාරයම. ඔබ කිව් දෙයක් කරන කෙනකේ එක හින්දම් මේ ප්‍රාර්ථනය ඉෂ්ටවනවා මට නම් හොඳටම විශ්වාසයි. ජීවත්වනවා. ඔබ බොහොම ආපූරුවට වදන් පෙළ ගස්වනවා කතා කරනවා. මේ ඔබ දක්ෂ නිවේදිකාවක් හින් දමද. අහර ර නද කාවක් ලුම්බිණේ අපි පළවිනි දැකදැක්ම උනාානම් ඒක ජීවිත්‍ර හරි සාර්ථක ගමනක් කියලා ඒක හරිට මහරණයිය. මටත් මත කනැති කාලයක්තිමම මානි බුලස්සිහලනට මගේතාත්තාගේින් ගෙන ගත්ත කෙනෙ. මල්නටගේ පන්තිර මට්ටික දක්සක ගියා ඇතුමට ආසවුනාාර අම්මයි දුවයි ගීත ගාන කරෙකා ඒවගේ ගීතයක්ගෑන ඇයට දීනයක් නොහිටම නිසා ම ගිය ගීතය ගායන කන පුරදුවෙන්න සූ පහහි මට මතක විදිහයට ඒදා මට තිබුණේ ගායනක් කිඉදිරිපත් කරනො අම්ම දුවගේ ගීතයක්. ඒ ගායන ඉදිරිපත් කරනකොට සුගත පාලද සිල්වා මහත්මයා විසින් කරපු නාට්්‍යයක මී කැඩට චරිතයක්ර පාන්නක් තිබුණා. එතකොට එදා ස්තූතිකතාව කරන්න හිටපු නමයා වැඩි වට පත්වෙලා ගැහැන්ලමය. හදිසීම මාන්‍යයට දුවනක පුතේ ලියල දෙන්නම් කියන්න පද කතාව කියලා. ඉතින් මං හා කියල කර. එදා ප්‍රධානමුත්ය කෙරෙල්ල හිටේ විජයික මාරතුන්ගක ඉතින් එදා ගාන රංගනවෘතිය එතකට රංගනය නිවේධනයය කියන විෂන් තුනයටම මම කලේලි දැක්ම ඔස්සේ කලේලි දැක්වා. දැක්කුණා ඇසන මහිතන්නක් මත්තෙේ. ම හිතනන්නේ හ ම දර ක ේ ක ය. හ දුරකට මොනමන හරි කර ජාතිකර පානේ සජීවිී වැඩ සහන් නොබියඔව පෑ දෙකතුන මට බාර දෙන්න ඒගොල්ල විශවා ස ති බ ම පිල් බැලු කද නිේ දෙෙක් ේදිිකාවක් හැටි අපේ වගකින් තියෙනවුවනේ ඒ වග ීමල අන ගත ප ලා ක පස දන ට හසරන පටකළන් මත්තිමන අද ඇතරම බතු දකි ෙකයි බ දිරිර ඉන්න කෙනාගේ ගරුත්තය රැකිමින් වැරසරහන් කරන අද හරි අඩු නිවේදන වෘතියේ සිද්ධ වෙනවා හරි අඩුයි. ස නවීන ජනමාධ්‍යේද කියන කත්තක් අනුගත වෙලා ජනප්‍රාත්්‍යය පස්සේගෙනනකොට ජනමාධ්‍ය තියෙන්න කර්තව මොනවාද. ජනමාධ වේදකුතු තිබිය යුතු ගනාාග මනාදි කර ගොඩක් කට්ටි අමතක් කරලා තියෙනති ඒයෝදේවල් මහිතන්නේ දැනහඳුනකන වැඩ කරාට වඩා නිවිධන මුෘදතියේ යමක් කරන්න සමහරරට මේ ශේෂත්‍රයතුළ. අ අත්තක්ක ඉන්නවයින් අපි ගන දෙනු කරනුවයිෙන් හැසිරෙනවන් පැ ඇත්තෙක ඒහනැතැතෙන් එන්නදේ. අද වෙන විට බොහෝ දෙෙනනෙක් හින්දිගීත ගයනා කරන්නට පෙළබිලඉන්නවා. ඔබේ කාලේ වගේ නෙමේ ඒ කාලේ ඔබ තමයි වැඩි අරියියම්ම හින්දිගේීත ගෑනා කළේ. බොහමයක් ලි තරගවලද අපිට දකින්නට ලැබෙනවා මේ හින්දිගේීත ගෑනා කන ියලටි තරංගල ඉන්න විනිශ්යාසුනේ ඉන්න අය ිනිශ්ෂයන් ලබාදෙනවා. මේ සිදුවම් පෙල. දිි හොඳට දන්න හින්දි හොඳට කතා කරන්නට පුළුවන් හින්දි ඉගෙන ගෙන තියෙන කලාශිල්පිනයක් විදියට ඔබට දැනෙන්නේ කොහොමද. කැලුම් අයියා අපි හරි පිළිගත යුතු දෙයක් තියෙනවා අද සමාජයේ හැම පැත්තෙන් ඉස්සර හට ිහිල්ලන තියෙන්නේෙ තාක්ෂණය පැත්තේෙන් තාක්ෂණයෝගයක් මඇවිලඟ තියන්නේ ඒ දේවල් එක්ක ළමයි අර ඔබ ඇඳුම ගැන කතා කරා කලින් ඒගැනත් මම කතා කරනම් වචනය. ඒ ළමයි අපිට වඩා ගොඩත් දක්ෂයි අද ඉන්න ළමයි. අපිට වඩා අපේ දරු දැන්ුවෙන් මැඩිවිෙනුව කියන එන්න එන්න ස්සරහට යන ලෝකයක්නේ ඒ වගම මෙතම හැකය අවත්තේ ළමයින්ගේ අපට අඩා ගොඩා දක්ෂයි තාක්ෂණය පැත්තිෙන් අපේ ධාර එකක් පාර්ම ගීල ගුවනිදුර කියනෝ වාදක කණ්ඩායමයි අපි සිදු කියන්නේෙ එක එහම තත්යක්ක ක ම මුුණ දීරති කියෙන ක සි ෙට එක පාරම වාදන ඩාම හ පැත්ති වාාදන කර ද අප හනත් සුවන දිර ගීත කයන කල තියනවා අපි ගොනදද. එතකොට අද එහෙම අවශතාවයක් නෑ සමහට රලට ල මම න කියල ම කියරනම ක . රපෝහනි කරලන වැඩසට හන වෙනන ක් තිය න රකඩ එකේ ද වෙනස් කරල තර හදන පුළලකම් කර තිය. තාක්ෂණය වෙනස් අද. ඒර වචිකදන යියක කියලාෑන්න අඇයදන්ට මං ෙදරට වැඩ පුළන් අයම එක ගී දක් විදර කියන. එක තාක්ෂණතෙක් කරන පුළන් කමතියා එතිං තාක්ෂණ ඇත් එක මුසවෙච්ච ළමයිගේ මානසිකත්වය තමයි අදර ඇඳුමෙන් ඔබ දකින්නේ. මොකද චිත්‍රපටවල හින්ති චිත්‍රපටවල ඇඳුම පොඩි කෑලි ඇඳර තියෙන්නේ. මම මගේ ඇස්තකෙන් දැක්ක ජහහි චවලව බොම්බේ ඇදාන් හිටිය ඇඳුම මේ චූටි පටියක් විතරයි උඩට ගෞක් මේ සෑවල් කොටක් විතරයි කිසි කැතක් පෙනන්නේ. ඇයිඒයාගේ ස්කින් ටෝම් එක ස්කිම් කල එකත්ෙක්. ඒත් කහපට ඇඳද හිට පැඳුට එකක් තවත් ඇඳුම කොටසක් වගට සිරරේ හැඩ අනිත් එක එතන ඒයි චිත්‍රපටින් මේ කැමරාව විස්සරහ කරාට ඒ සීන්නෙ ඉවර වෙනකොට එනවරෙද්දක් වහගන්න පොරෝගන්න. ඒගොලන්ට කුඩ දීනවල්ලගන්න. ලඟට එන්න දෙන්න කිසි කරෙකට එහ රෝගත කිරීම කනකට වෙලාසැනීමට පමිෂණ රගන හමි කරන්නේ. හරි ආරක්ෂාකාරී එතකොට අපි දකින උදාහරයක්මං කියන්න අපේ කට්‍රනායි කටයිස් ී පටද මැරි කරන්නේ. සාර්ථක ්‍යාජීන්තයක ගෙවනවක අප හොඳටම දකිනවා කැටනයි මොනවගේ ඇුම් දැන්ද. ශීලාජ සවායික අන් දෙෙන්නේ ඇඳ බොහොම සුදු ප්‍රමාණයක් ඇඟ පසකො පෙන්න්නන හොඳ . නමුත් ඒකට සරලන නර්ථනත්තෙක් අප්‍රසන්න තෙන් තොරව අපට වරරස ඳරපු ලකමත් තියෙනවා. නොමත් අද කොහමද ජීවත්වයන කසාද බඳන්නේ වැදගත් හොඳ මහත්මේ බැඳන හරි ලස්ස ජීවිත ්‍යවන සාරී ඇඳ කරම ද දකින තිේනව. මේක තමයි සතතිේ ඇය සත්ත්‍යයට අනුගතවන කැච්‍රන කයි දකින කියෙන සත්‍යයටට අනුගත නොව එතන ජීවත් ස හ කරන්න. ඒත් තිරයේ සාමාන්‍ය ජීවිතයක් ලෝකේ තියෙනවා ඕක තමර සමර අපේ මේකක් දැ නැතුව දැකම අයියෝ මොනොකත් ගාන්න ලැඳ කියලාහන ඉන්නවා නමොත් අපි මේ තිර දෙැ අතත්ම ලිප්ස් ටිට්ටියක් ගාල සාමාන මිකක් පැතෑලන්න ඇයි අප මේ තිරටෙන්නේ ඒතිරයට අපි පොඩරි රෙස්පෙක්ට එකත්තින්න සහ අපට ලයි්් කරද්දි මකැමරැකට අවශ්‍යයක මහිකතන බොහොඳදරම දන්නවා. එක නොදන්න කට්ටේ ගෙවල්ලොලද ආගෙනන මේ කප් කරන. නිදිය ගන්නෙත් මේ කප්පෙ කදාගන ටොයිලට ගැන්නෙත් මේ කප්ි කදාගෙන. ඒක නෙමයි ලෝකෙ ඒ නු නිිලියෝ ඒදවල් කරන තෘප්තිමත්වනේ රතා මගිෂකු නැවත නන්න රතා මංගිකරන්න ඕන්නන්නේ කියලා. එතකොට ඒ නලු නිිලියෝ මේ මේවා කරන්නේ ඇයි. ගේ මූර්තිය රැක ගනීම සඳහා. ඉතින් අර ඕක නොදැන්න අපේ අහිංසක දවාදර සහ දැනුමක් නොමැතිවීමෙන් දෙමවපියනුත්ඒේට අනුගත වෙන්න ඉඩහරවා ඒත් එකම කියන්න ඕනේ ජනමාවාද ලොක තර්ග කාරත්්‍යයක තියීමේ ඉදා තිබුණු අපේන කාරයතිපුණුව වැඩසටහන් නිිකයි චනර්සකයි දෙක චනස් පනස්කානක්වයෙන මංහිතනද. තකට රප පහහිෙ ද ගුවන දරතත් පුදදුම තරග හරක සාරප පෙන් හන දර ඊ ළංක පඩසරන සාරය පොට පොඩ් ගරන්නන් ේදිගෙනහයි. ඇඳම ටිකටි ටිකටක අඩු කරල අඩු කර හරි ජනප්‍රත්ේ රකගනීම අපේ ප්‍රේක්ෂකින් ග්‍රහකය අපපිත්තක රව ගන්න උත්සාහන වැඩසටන් නිෂ්පාදකය නවගේම නාලිකාවන්. හට පරදක් කියය නමක් වෙන දේගෙනන කියන්න සිද පාත ය ධර්ථයයක එති එතකොට අපි ඒ කියල්ලවැඩ සටහනේ ආවේ ගෑැනුනමෙක්නම් පලනිිතන එයාට වඩිය මේ බීකින නාලිකාවේ ම කරනවා. තකට එඒයා මේ ඇඳුමනගන්න ඊටෝඩිය අඩුවන්දුමක් කරියඳල මංගදිියටේනවා. තරගු කාරරිත්තය අදන්දදිතල් කැළුමෑ මමුකිව හිතුම දෙයක්ත් තමයි දරුවන්ම තරග කාරිත්තර දාර දෙමවපිය කරන්නේ පුත්තු මාකාර සමාජ වින්නසියක්. සමාජ වින්නසියක් තම මේ කරන්නේ. ඇයි ම මගේ. දක්ම ගැ හිතන්ත මට ඕනෙ මකද කෙ හිතා නැත්තේ. මම නොකලි හැමදාම් පියාට පින්සිදධ වෙන්න මගේ පණ්ටිතකවැන්නීමේ තාත් දුන්න යතාාර්ථයට පින්සිද්ත වෙන්න මං කවද මට නැත්තෙමනවද මං ඒක හොයාගෙන ගියා. මට ගියත් දොරත්ති පුන්නෑ මට අධ්‍යාපනය තිබන්නෑමං සංගිත විශාර්ධකනන්ගත්ත තත් ගැන ළමයි ඉට පස්සේ නිබුන් එක පස්සෙන් මම කියිය මම හෑන එක කියව පස්සේ. ගේ දරුවත් සාමාන්‍ය දරුව තමයි නොමුත් මගේ දරුවට අම්මට නමක්තීරන ඒදරුව යම් තැනක ඉන්න ූල නිද කියෙල හිත්වවා. පුතයි මයි එක ඇඳී ඉඳගෙන පුතේ මේරැ කියාවටද රකට අප අම්ම මේකරනක පුතේවට ගැල පෙන්න්නන අප ඉඳගෙන කතාර කරන. ල්ල වල න න තවත් ය තරම ම නම වරගෙන සවමින් න බස්ක ොල න කියන මගේ දරුවට ගැලපෙන්න්නේ දරුවටගේ චරිතයට ගැල පෙන්ටන යදේ. දම රයි කියරන මෙ දරුවගේ යන ගමනත්තකය හොඳ චත්‍රුව කතා කරන්න අයක මං කතා කරන්න කියලා මටඩි ගොඩක් හොඳර දරුව කතා කරන්න. ඉ ඉංග්‍රිෂි භාෂාව සිංහලභාෂාව හින්දිිත් හොඳද්‍ර කතා කරන්න. ඉතිං එතකොට මම දරුවත්තක ගලපනනිදවල් මොන දරුව ආසමනය එකතරගනක පාඩන් කරන්න. තගමන් දරුවවාගේෙන් දැක්කදේවල්ලෙක් හිතර තමයි දැන්යාස්හයි බසි කෙරටි කරන්න මහර සතුටින්යා මක පුතේ මොනවාහරි විශත් ෝරගත්තු. ඒ අන්ේ දක්වාය නැත්තම මට කරන්න බැරුනක වයිද ්‍රත ආසාාව හිට මට ංචි රන දර ලට දන පතේ ක්. කෙනෙකේීමම ොක්. කෙනෙකෙම ශෝක් ල දාදගත්ත ය ගු හදන්න මං ඒ කලේනෑ. ඒට අවශ්‍යදේ කර මගේ න්න ැන් අපේ දෙ මි කන ොකු අරදත්ම අපට යන්න බැරි ච්ච ත අපට නතු කරන්න බැරිච් දේවල් හැම දේමර අහින්සක දරුවග පිටි දලාට අන්රගන්න කරනක මගේතන්නේ ඒ ඇතලා හිටියොත්නම් හොදයි කියමික තමයි මගේ හිතරන්නේ අවංග චම්පාකල් හාරිීචාය සේකර බොහම නිවී හැනහිල්ලේ තමුන්ගේ හිත්තට ඒකංගව ජීවිතය විඳිමින් අද දවසකිවල් තවවුරුතු දහයකින් ඔබබෝ දකින්න කැමතික කයිවිදේද. සම්පූර්ණම වගේටිකක් පින් දහ මති වැඩ කරන කෙක දකින මනාහසේ. මේ කෙදරත් බොහොම ලස්සන ලුක්ව බුදුරූපයක් තියෙනවා. ඒ බුද්ධ ප්‍රතිමාවට පූජෝ පහර කරන විදි අපිට දැකගන්නට ලැබෙනෝ. ඒ හින් දම උප ධර්මය පැත්තට වඩාතියොමුූඒ කියලා හිතනවාද. ඔු ඇතරම අපර දරුවෙක්ට කර මගේ ජීවිතයට ම දෙ. හසිකරස්කාවන්ට තමයි හහින්සකේටමං කිසි දෙයක් කරලන නැත්ති පුළං ඉදිරි කරනවා අමතකල් නෑ කවවත්. ඉතිරිඇති මගේ ඉතිරියාආත්මයක් තියෙනවාවන ඒකටත් දෙයක් කරගන්න ඕනේ නේද කියලා හිතෙනවා. ගොඩක්හට මං කියන්නේ මං ජීතය ගොරත්ත්‍ර ප්‍රමත් කෙනෙ එලියට පෙන්ඩු නැතුනාට එක ඔබට දෑන. ඔබට දැයිනැ කැන්නේ ඔබ දැක්ක දේවලින් ඔබට දෑන තවමීමට සරටි ීමට පස තක පෙ මට ෘපතිමත්වෙන ජීවිතය ගොඩත් දේවල්තිය. ඒ ජීවිතයේයට එක මඩප පාඩ ඔක්කත රැතින් දැන්ම තන වෙ ඒ තනිකමන දරන්න දේවියල් ජීවිතයේ කරන්න ඔත්සාහ කරන . මං උත්සාහ කරන්න තවත් කෙනෙකුටම ලොකු සල්ලිකාරෙක්වත් ලොකු දෙේවල් තියෙන කෙනෙක් නේ තියෙන විදිහට යමක් තියන ෙල්ලන මංගොත් තති මත හුන්දර මැතිමට තව තත් ර්කත්වන මේ එක කත්වනි කර දෙයක් නෑ එක දැක විතරේීමට ලබාගන්න තව යනමගේ යික වෙන පුලොන් පරි උත්හ කරනවාද ජීවිතෙක් කප කරනයි වෙනුවේ. ඊට පස්සේ ඒ දේවල් ලො කෝමත් එෙක්ක හිතිරියාත්න සඳහා. අශ්‍යදේවල් ඊට පසකුතු කරගන්න ඒ කවන්් එකඩත් පුරෝගන්න ත්හ කරන්න. ඒ කවන්්ට එකට ඒවිදියට පුරෝගන්න සැලසුම් කරද්දි රසිකීන් වෙනුවෙන් ඔබ වඩාත්ම ප්‍රිය කරන හින්දිකීතෙන් පුංචි කොටසා. මන්දීලේ රසහ හෝයාහ හරාසත. आए ले जाए इतनी से इत ये मेरी जमानत है तू तो मेरी अमानत है अपने कर्म के දස මේ කටහඬ මේ විදිට අහන්න අපේ රටේ මිනිස්සු කොයි තරන්නම් බලාගෙන ඉන්නවාද ඔය දැන් නිහඩ වෙලා හිටිය ඇති ආයි එන්න අලුත් නිර්මාණ කරන්න වේදිකාවට ඇවිල්ලා ඔය හඩ අවති කරන්න අපේ රටේ මිනිස්සු වෙනුවේ ඒ මිහිරි හඬට තාමත් අපේ රටේ මිනිස්සු හරිම ආතරේ චපත්තක මේ කතා හට එක වෙන්න ම දනවා කියල කියව හම ප රට ජාත්‍යන්ත්‍රයටට කගෙන ගේ ස් පාසිිලො යතය නිෂ්පාදන අඩංගු තෑගගේ පාසලයක් මට ලබදු ොට දෙනන්න කියෙලා බ ල බග නට මම කල්පනා කරා හද අපේ මේ හමුව මතක් වෙන්න පුංචිතයක් ගත් දෙන්න. ජපක් කියෝුණවනේද. කියවන්න කැමති කෙන කියවන්න ගොඩක් ඉස්සර කැමති දැනත් කියවන්න ඕන. මෑත කාලෙද ම බොහොම ආසාාවෙන්. ස්ස ඉඳවිඳ කිය ූපු පොත්් දෙක්. චම්ප වෙනුවෙන් තිල්න කරන්න මම කල්පනා කරමේ. යොවුන් ලේකකේක් රන්දික කඩවතාරච්චිකල් ඔහුලියකු පොත්් දෙකක්. ඔබට මන්ද අමාම තක් වෙන්න මේ පුංචි තිලින තියාග. ම සති හරිම සතටයි මේ ආරාධනයට මොම සූතියි. චම්පහිතන විදිහයට නිර්මාණකාරය ඉදිරියේදී වඩාත් හොඳ නිර්මාණ තුළින් ඔබ හමුවට එන්නට ඔබට අවස්ථාව ලැබේවා. අර් රංගපෑමේදී ඉටු කරගන්නට නොහැකි වෙච්ච. සිහිනය ඔබ හිතන පර්තන අයුරින් ඉටු කරගන්නට ඔබට වාස්නාමහිමේ පින් මහිමෙල් බේවා කියලම අදවතින්ම ප්‍රාත්ථනා කරනවා. බොහොමසති කරමයි බොහොමසතේ. අයි.යින්.